ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසෙක්වා ඔබ සමග වෙනසෙක්වා සුවිශේෂක මතයතුමන් විසින් ලියන ලද දේ වාක්‍ය නම් මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමේ වේවා එකලු පේදරු වහන්සේ වෙතට આવුත් ස්වාමිනී මට විරුද්ධව පව් කරන මගේ සහෝදරයාට මා කී වරක් කමා විය යුතුද සත්වරක් දක්වා දැයි උන් වහන්සේ ගෙනසිය जेसुस वहां से उठ कथा कुट सत्वार अक्नव सत्वार सत्यव की मंद स्वर्ग राज्य मेवन कट उपमा कल है किया सिय दास्यान समग गनन हिलाव बैली मट थीरने कर गात राजेक विय वैसे करन पटान गात कल रुपियाल देखोटियाक पमन नायो केने ओ वेत गेने नलात दिय नायक गेवी मट उठ किसी वाक्नोती बुन बैविन स्वामिया ओहुद उगे बिरीद हा दरुवंद हो संतक सियालद विकुना नाय गेवन नट अनकलेय विरेदास्या दनिन वैटी मागेन इवसन्न मुलु नाय गेवन नमी किय एदास्या गे स्वामिया उगेन अनुकंपावेन पिरी उ नायन निदास कोट कमा कमाव दुन्नेय हिते दास्या निक्मा गोस तम सहाकार दास्यान गेन तमाट रुपियाल देसियाक पमन नायव सिटी केनकु देख उगे बेल्ल मिरिका ओहु अल्लागेन मगे नय गिवापन्याय किय उगे सहकार दास्या बिम वेटी मा गेन इवसन्न नय गिवन्न मी कन्न लव करमिन किय एत ओहु नविवसा नय गिवन तेक ओहु हिरा डासिकलेय उगे सहकार दास्यो सिदु दे देख अतिशयन शोकवी औत सिदु सियल्ल तम स्वामियाट दन्नुह एविट उगे स्वामिया ඔකඳවා කතා කොට දුෂ්ට දාසය නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කළෙමි. මානුබට කමා කළ අනුකම්පා කළක් මෙන්ම නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නුවේද යසිය. ඔහුගේ ස්වාමියා කෝපව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වදකයන්ට බාර දුන්නේය. ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුලසිතින් කමාන්න කරන්න හුනම් ස්වර්ගයේ වැඩවසන මගේ පියාණන් වහන්සේද එසේම ඔබටත් කමා නොකරනු ඇත. තවද ජේසුස් වහන්සේ මේ වචන වදාරා නිම කොට ගලීලෙන් නික්ම ජොර්දානයෙන් එගොඩ ජුදයේ පළාත් වලට පැමිණසේක. ස්වාමින් වහන්සේගේ ජීවන දායක සුභාරංචිය නම් මෙසේය. मगे जीवित स्वामीन वहांसे मगे उपांदेने दी मटे दीपु लसन मत अग्गतमाय उन वहांसे के वचने මඩදීපු ලස්සනම තෑග උන්වහන්සේගේ වචනය. උන්වහන්සේ මම මගේ ගැන කියන්නම් ඔබ ඔබගේ ජීවිතය අයිති කරගන්න. මගේ බයිබලයේ හැම උපන් දිනයකම දෙන පොරොන්දු මම ඒ උපන් දින දවසේදී ලියනවා. උපන් දිනේ දවස ලියනවා. දැන් 2021 1 8 12 43 වෙනි බර්ත්ඩේ එක කියලා ලියලා මා මෝසස් සමග වැඩ සිටියාක් මෙන් නුඹ සමග වැඩ සිටින බව සියලු ඊශ්‍රායෙල් වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියේ නුඹ උසස් කිරීමටද අද දවසේ මම පටන් ගතිමි. දැන් ජොෂුවා තුමන් මාත් එක තරහ වෙයි දන්නේ. ඉතින් මයික ජොෂුවාට කිව්වට ඒක මම අයිති කරගන්නේ මට මගේ ප්‍රේමවන්තනි. අද දවසේ පටන් ගන්නවා. මගේ ජීවිතය අවුරුදු 43කට කලින් පටන් ගත්තේ අද ඒ අද දවස ස්වාමීන් වහන්සේ මට කතා කරන වචනය මම මහා දයාබරම අයිති කරගන්න. ඒකද එතන තමයි නැගිටලා ඉන්න බැරි වුනේ. විනාඩි 40ක් විතර පරක්කු වෙන්න. ඉතින් ඒක කමක් නැහැ මගේ ප්‍රමන්තිනි. ඒක වැරදි වැඩක් පරක්කු වෙන එක පමාව කියන එක ප්‍රශ්නයක්. නමුත් කෙසේ වෙතත් මට ඒ කතා කරන දේ මගේ ජීවිතයට අද දවසේ දීපු ලස්සනම තෑග්ග තමයි මෙතන. මගේ ප්‍රමන්තිනි අපි හැමෝගේම ජීවිතයට ස්වාමීන් වහන්සේ කතා කරනවා. දවසේ වචනය කියන එක මහා ලස්සන දෙයක්. දවසේ වචනය ලස්සන දෙයක්. ඒක සුන්දර දෙයක්. ඒකට මොකක්ද කාරණාව? මොකක්ද හේතුව? ඒ දවස වැදගත් නිසා.
එනිසා උන්වහන්සේ මන්නා වැට්ටුවයින් පස්සේ එයාලට කිව්වේ දවසට අවශ්‍ය ප්‍රමාණය රැගෙන යන්න. දවසට අවශ්‍ය ප්‍රමාණය අරගෙන යන්න ඒ දවසට අවශ්‍ය පෝෂණය උන්වහන්සේ ඒ දවසේදී දෙනවා මගේ ප්‍රමාණතනේ. ඉතින් ස්වාමින් වහන්සේ කතා කළා කියන්නේ ඒ තනයි. ඉතින් උන්වහන්සේ අද ඔබව පෝෂණය කර දැන් ඒ පෝෂණය නැත්තම් ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ ඒ පෝෂණය නැත්තම් අද දවස අරගෙන යන්නේ කොහොමද මම? අද දවස ජීවත් වෙන්නේ කොහොමද? මගේ ප්‍රමාණතනේ ඒක නිසායි යාඥාවතුල ශක්තිය ලබන්න පුරුදු වෙච්ච කෙනාගේ ජීවිතේ වෙනස් වෙන්නේ. වචනේ අද කතා කළා කියනවා යොෂුවා තුන්වෙනි පරිච්ඡේදය ගන්න. යොෂුවා තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. දැන් ස්වාමින් වහන්සේ යොෂුවාට කතා කරන වචනය ඒක හරි ලස්සනයි. යොෂුවා අල්ලුයම නැගිට මුළු ඊශ්‍රායල් ජනතාව සමග ෂිට්මිනම් ස්ථානයේ නික්ම ජොර්දාන් ගඟ බවට පැමිණ ඉන් එතර වීමට පෙර කඳවුරු බැන්දේය. අල්ලුයම අල්ලුයම ෆාද කෙනෙක් විදියට මගේ ජීවිතේ මම ලැබපු ලොකුම වාසනාව තමයි සප්‍රසාද වහන්සේත් එක්ක මට තියෙන ගනුදෙනුව. මට ජේසු ගාවට වුණ වෙලාවක යන්න මට හැකියාව තියෙනවා මගේ ප්‍රමාදනේ. ඒක IDH ඉස්පිරිතාලේ ඉන්නේ නැද්දි ජේසුව අල්තාරේ මගේ ඇඳ අල්තාරයක් වෙච්ච තැන උන්වහන්සේ දිව අභිරහස් කරලා වැඩම කරලා ලබන්න ඉස්සරලා ජේසුත් එක්ක මට මහා වෙලාවක් ඉන්න පුළුවන්. ඒක ඕනම තැනක ඒක මම ලැබපු ජේසු දීපු ලස්සනම තෑග්ග මේ ලෝකේ ජීවත් වෙන ජේසුත් එක්ක මගේ ප්‍රේමාන්තයනේ. ඉතින් මම රෑ 12:00 11:45 ඊයේ උන්වහන්සේගේ පාමුලට ගිහිල්ලා උන්වහන්සේ ගාව සප්‍රසාද වහන්සේ ගාව 12 ලබද්දී මුණින් තලා වැටිලා ඉඳලයි දවස ආරම්භ කරේ. මගේ ප්‍රේමාන්තයනේ ඒ මහා අත්දැකීම ඒක අපේ බර්ත්ඩේ කේ විතරක් නෙමෙයි. හැබැයි මතක තියාගන්න ජීවිතේ හැම තැනකදීම ආරම්භ වෙන තැන දැන් ජොෂුවාගේ ජීවිතේ මේ මහා ජනතාව මෙහෙවන්නට මහා ජනතාව මඟ පෙන්වන්න ජොෂුවාට දෙන ඇරයුම ඒකයි ජොෂුවාවිල්ලා රණවිරුවෙක් සටන්කරුවෙක් මෝසස් තමයි නායකයා වුනේ. ඒතර මේ නායකත්වය ස්වාමිනාසේ මෝසස්ම නැති වෙන තැන මගේ ප්‍රේමාන්තයනේ මෝසස් ජොෂුවාටයි මේ කැඳවීම බාර දෙන්නේ. ඒතර ජොෂුවා නිරන්තරයෙන්ම එතන සම්බන්ධ වෙන්නට ඕනේ. ඒකයි ජෙසුආට අද ස්වාමිනාසේ කතා කළා කියන්නේ 7 වෙනි වගන්තියේ ස්වාමිනාසේ කියන්නේ මා මෝස සමග වැඩ සිටියාක් මෙන් නුඹ සමග වැඩ සිටින බව. මගේ ප්‍රේමාන්තයනි උන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියන එක තමයි එකම ශක්තිය. උන්වහන්සේ අපිත් එක්කයි මම ඔබත් එක්කයි ජෝවා සම්මා. මගේ ප්‍රේමාන්තයනි අපි යන්නේ අතිශයින් භයානක කාලයකට අතිශයින් භයානක කාලයකට රට තුල මේ කාලේ වෙන දෙයක් එක්ක අතිශයින් භයානක කාලයක. හැබැයි මතක තියාගන්න ශරීරය මරන්න පුළුවන් හැබැයි ආත්මයට අත තියන්න බැරි අය අතියපයන්න බැරි අයට බය වෙන්නට එපා කියලා කියනවා. හැබැයි තින් ආත්මයක් නැත්තම් ඉතින් තියෙන ශරීරය විතරන සරන් කැහැපට ගහගෙන ලෑස්ති වෙන්නේ නැද්ද? ගොඩාකට ආත්මයක් නැහැ නේ ආත්මේ මැරිලා. එතකොට ඉතින් හරි තේරනවාද කියන එක. හැබැයි මගේ ප්‍රේමාන්තින් අපි මිනිස්සු විදියට අර පෝස්ට් එකක් තිබ්බා ඔබට ඔබ විතරක් වුණාට ඔබව සමහර වෙලාවට සමහර අයට ලෝකයක් නිසා ඔබ පරිස්සම් වෙන්න කියලා. ජීවිතේ අපේ ජීවිතේ අපි ආදරය කරන තැන් බැඳීම් තියෙනවා. ඒ හැම තැනක්ම අපි හැමම පවුලක් ජීවිතේ ඒ තැන්වලදී අපි අසරණ වෙන තැන අසරණ වෙන විදිය මගේ ප්‍රමාන්තයනේ. මිනිස්සු තලයෙන් බය වෙනවා. ඒක හරි ස්වභාවික දෙයක්. හැම දිවසිවරයකම බය වෙච්ච තැනක් තිබුණා. හැම සුත්තමන්තෙක බය වුණා අසරණ. හැබැයි එතන උත්තරය කරගන්නේ කොතනද? උන් වහන්සේ මාත් එක්කයි. උන්වහන්සේ මාත් එක්කයි. ජේසු මල්ලු යනදී බය වෙලා යාඥා කරලා මයි ප්‍රේමාන්තනි උනාසේ ලුක් 22:43 දේව දූතෙක් ඇවිල්ලා උන්ස ශක්තිමත් කරනවා කුරුසය දරාගෙන යන්න ශක්තිය. උනාසේ මා සමගයි. චෙස් ගෝලයන්ට කියනවා ඔබ හැම කෙනෙක්ම මාව දාලා යන පැයක් කියනවා. මම මගේ තාත්තා මාත් එක්ක ඉන්නවා. ප්‍රේමාන්තනි මේ තැනදී මගේ ජීවිතේ මම ලස්සනම විඳින දෙනක් තමයි මේ ලෝකයේ මගේ අම්මගේ තුරුල
අරගල වෙච්ච වෙලාවේ දුවලා ගිහිල්ලා පරිම තන කට්ට පයින් තන මං ගොඩාක් වෙලාවට යාගේ උකුල ඔලුව තියාගෙන ඉන්නවා අද මං අම්මලාගේ දර යනවා හැබැයි එහෙම කරන්න බෑ මාස්ක් එක ගලවන්නවත් plan එකක් නැහැ තේරුණාද කියන එක මම අම්මව බේරගන්න බෑ මම ඉන්නේ කොරෝනා ගුලකනේ එතන මම ඇත්තටම ජේසු ඒකත් කඩලා තියෙන්නේ ජේසු එතනත් කඩලා එකෙන් කියන්නේ මොකක්ද අපි කාලය ඇවිල්ලා සරණේ උන්වහන්සේව කරගන්න කාලය ඇවිල්ලා උන්වහන්සේ මා සමගයි කියන දේ විතරක් මේ ලෝකෙ කිසිම මුක්කුවක් නැහැ කිසිම මුක්කුවක් නැහැ හුස්මත් එක්ක පොරබදින දැන් ඩිමාන්ඩ් මොනවද දන්නවද ඔක්සිජන් සිලින්ඩර්ස් අම්මා ඩිමාන්ඩ් කියන්නේ මගේ ප්‍රමාණතේනේ දැන් කිලෝ මන් දන්න එකක 65000යි මගෙන් එහම ඕනේද කියලා මම මට ඕනේ නැහැ කියලා තේරුණාද කියලා 65000යි හෙට වෙද්දි එක 80000ක් වෙනවලු මම 60000යි උරන්න පුළුවන් කොච්චරලා ඒකෙත් කොහෙද පැක්වත් බෑ මං හිතන්නේ අසාධ්‍ය රෝගියට පැක්වත් ඉන්න බෑ දැන් කට්ටිය ඔන් යෝ මාක් ගෙට් සෙට් ගෝ මොකද ඔව්ට් ඔක්සිජන් සිලින්ඩර්ස් තේරුණාද කියන එක මගේ ප්‍රමාණතේනේ ඊයේ 2800ට ගත්ත ऑक्सीमीटर එක අද ඇවිල්ලා 4500යි තේරුණාද කියන එක ඊට පස්සේ 8000 ගන්න තියෙනවා ඒක ස්ටොක්ස් ඉවරයි පුදුම තැනක අපි ඉන්නේ පුදුම තැනක ඉන්නේ ලෝකය ලෝකය හුස්මත් එක්ක පොරබදින්න පටන් අරගෙන එතනදී ස්වාමින් වහන්සේගේ සරණය ස්වාමින් වහන්සේගේ සරණය ඒක මහ පුදුම තැනක් එනිසා ඒ තැන ඒ තන පරිස්සම් වෙන්න. මේ තන පරිස්සම් වෙන්න ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න. යොෂුවාට දෙන සහතිකය මෝසස් එක්ක මම හිටියා වගේ මම ඔබත් එක්ක ඉන්නවා. මගේ ආදරේ බිමන්තනි මමගේ ජීවිතේ මගේ උපන්දිනේ ජේසු මට එහෙම කියද්දි මට මේකවිලා නිකන් බුක් ක්‍රිකට් ගාලා නෙමෙයිනේ. මේක සබහව අද දවසේ අගෝස්තු 12 අද දවසේ දීපු වචනයනේ. තන වචනයත් එක්ක ඉන්න පුරුදුණයින් පස්සේ මේ වචනේ මට මහා ශක්තියක් මම පියතුමෙක් විදියට ඔබව ජොර්දානෙන් එතර කරන්න අරගෙන යන්න ඕනේ හැම පියතුමෙක්ම හැම ක්‍රිස්ති කිතුණුවෙක්ම මම විතරක් නෙමෙයි මම කිව්වේ මමගේ දේ මම විසිකරන්නම් ඔබ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ඔබ දරුවෙක් විදියට ඔබට තියෙන පිරිසක් ජොර්දානෙන් එතර කරන්නට ඒකට ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නට ඕනේ ස්වාමින් වහන්සේ ඔබත් එක්ක ඉන්නට ඕනේ මම ප්‍රමාණතනි මම මගේ බර්ත්ඩේ එක දවසේ ස්වාමීන් වහන්සේත් එක්ක ඉද්දී ස්වාමීන් වහන්සේත් එක්ක ඉද්දී මම ගාව වහන්සේ මාර බර්ත්ඩේ එකක් මාරාන්තික බර්ත්ඩේ එකක් දීලා තියෙන්නේ මුළු රටම ප්‍රෙස් වෙන තැනක කේක් තියෙනවා මගේ ප්‍රමාණතනේ 6ක් 7ක් විතර මේස උඩ කන්න කවුරුත් එන්නේ නැහැ තේරුණාද කියන එක කවුරුත් බර්ත්ඩේ එකට විෂ් කරන්න වෙන්දර කොච්චර නැද්ද අද එක්කෙනෙක්වත් නැහැ හුදකලා වෙච්ච විම අබැයි මර එකේ තියෙනවා ඒක අමුතුම ගතියක් අමුතුම ගතියක් අමුතුම සුන්දරත්වයක් ඔන්ලයින් ආදරයක් නැද්ද ඩිලිවරි ආදරයක් තියෙන්නේ එමයි කියලා කවුරුත් එන්න බෑ ඒක එනක මොඩ වැඩක් මේ වගේ තැනකට මං කියන්නේ අපේ ජීවිතය ස්වාමීන් වහන්සේ දාලා තියෙන තැන ඒ තැනදී මම උනාසිත කතා කරද්දී මා ස්වාමීනි පුතුම තැනක් පුතුම දවසක් උභාසයෙන් මගෙන් ඉල්ලන්නේ මොකක්ද? වාසකේ ශක්තිය වාසකේ පණිවිඩය මොකක්ද? බලන්න උන්වහන්සේගේ වචන යොෂුවා 3:4. අලුයම යාඥා කරද්දී උන්වහන්සේ කතා කළා කියනවා give එතන නතර වෙලා ඉන්නේ නැද්දී හතරවෙනි වගන්තිය. මේවා මගේ ප්‍රමාණතිනේ නිකන් by chance නෙමෙයි. coincidence නෙමෙයි. දෙව වචනය පුතුම ලස්සන උන්වහන්සේ මට කියලා දෙන්න බලන්න. ඒක බයිති කරගන්න. ඔබ මේ මාර්ගයෙන් අපි කියමු බලන්න. ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින් කවදාවත් නොගිය බැවින් හරියටම හරි නැද්ද මේ කාලය මට ඔබව මෙහෙවන්න තියෙන්නේ කවදාවත් කවුරුවත් ගිය නැති මාවතක් කොවිඩ් මාවතක ඔන්ලයින් මාවතක මරණයේ මාවතක කවදාවත් කවුරුවත් ගිහලා නැහැ කාගෙන්ද මම අහන්නේ කාගෙන්ද පාර අහන්නේ කවුද පාර කියා දෙන්නේ පොතක තියනවද මේ වගේ යුදයක් ගැන නැහැ කවදාවත් ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින් යා යුතු මාර්ගය කියා යුතු මාර්ගය එවිට ඔබ
එවිට ඔබ දැනගන්න හොය දැනගන්න හොය සමිනාසේ ඒ දවසේදී මේ මාර්ගය කියා දෙනවා මගේ ආදර ප්‍රේමාන්තයනේ මම නැගිටලා ආවේ මේ වචනේ ඇහුණයින් පස්සේ මම නැගිටලා පූජාවට ආවේ මේ වචනේ ඇඹුව ඉස්සරහා බහ ඉස්සරහා මට ශක්තියක් තිබුණේ නැත්තම් මේ වචනය තර බලන්න උන් වහන්සේ මැටි පිළිමයක් ගල් රූපයක් නෙමෙයි ජීවමාන ස්වාමින් වහන්සේ කෙනෙක් උන්වහන්සේ ඔබව තෝරගන්නේ විදියට උන්වහන්සේ මෙහෙමන හැම සිද්ධියකදීම මහා දයනුකම්පාවෙන් ඔබට මට කතා කරන ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා මේ මාර්ගයේ උන්වහන්සේ ඔබ වර්ගන යනවා ඒ තවසේදි කරන්න තියෙන දේ පෙන්නනවා ප්‍රේමන්තේනේ ඒක මහ පුදුම මෙහෙවීමක් උනාසිර අපිට කියද්දී උනාසිර අපිට මට දයාබර මතක් කරද්දී කොවිඩ් ඇදිච්ච නිවෙස්වල නිරෝධානය වෙන අයට කතා කරලා එයාලට බෙහෙත් වට්ටෝරු දෙන්න ලෑස්ති කරනවා කියද්දී මේ අපි ජීවිතේට කරලා තිබ්බ දේවල් නෙමෙයි දැන් වෙදි බෙහෙත් වට්ටෝරු 200ක් ලෑස්ති උනාසිර අද දීපු ලස්සනම තෑග්ග එක මට උනාසිරට ඉන්න ලැබීම ගැන මේ පූජාව දෙවනි තෑග්ග තමයි අද අපි මුල්ම වට්ටෝරුව දුන්නා මුළු බෙහෙත් වට්ටෝරුව එක පවුලකට යවුවා ඒ වෙලාවේ ඔතලා තිබුණෙත් නැහැ ඒ ටික ඔතලා දාලා ලියලා ඒ විටමින්ස් ටික ඒ ඔක්කොම ටික දාලා පැක් කරලා යවුවා ඔක්සිමීටර් එකක් දාලා ඒකේ නම්බර් කරලා යවුවා මං කිව්වා එකෙන් පස්සේ අපිට ආයෙවන්න තව පියතුමෙක්ට අමාරුයි කියලා ඔක්සිමීටරයක් ඉල්ලලා තිබුණා ඒ පියතුමාට අපි ඒක යවුවා අද මගේ ජීවිතේ මම ලැබපු ලස්සනම තෑග්ග එතන රහසේ මෙහෙවීම තුල පළවෙනි දේ පළවෙනි පියවර අපිට ගන්න පුළුවන් වෙච්ච එක එලිසා උනාසේ මෙහෙවනවා මහපුතුම විදියට ඒක ඔබට දැනෙනවා ඔබ අම්මා තාත්තා කෙනෙක් විදියට මම දැනම මගේ ප්‍රමාන්තේනේ කවදාවත් ගිය නැති කාලයකට ඔබ යන්නේ රට සමහර වෙලාවට ලොක්ඩවුන් කරයි දන්නේ නැහැ අපි නැතිව තියෙ දන්නෙත් නැහැ මේ දැන් ළඟදී මේ මේ මම දැන කවදද කියලා අපි एक पोस्ट का तीन पड़ी वीडियो का क्या तीन कौदी के मंत्री के कौद मंदा एक अपे परमार्थ लट लॉकडाउन करने के नई अपे परमार्थ वील పుల్వంతరం వాక్సిన్ එක పుల్వంతరం వాక్సిన్ එක మినిసుంట దీలా ఇతృటిక దయ్యంట బారదినేక ఏక දැන් ఏక කියන එක නాకినా దయ్యంట బారదినేవా කියලා මුලින් කිව්වනම් අපි దయ్యంట ඡන්ද දෙනවනි කියලා ඇත්ත මගේ ප්‍රේමාන්තේනි අපිට වැඩක් නැහැ ඒගොල්ලන්ගේ దయ్యංගේ 33 දේවා දෙවි දති කෝටි දෙවි దేవතාවන් ගැන නෙමෙයි අපි ඉන්නේ අපිට අපේ ජීසුර ඡන්ද යොනෙත් නැහැ හැබැයි ඔබ මම वैक्सीन गहल दही अंट बार देना दही एक ने अपित अपित एक का जीव मानव या ना अपित का जीव मानव गमन करना स्वामी वहां से अपित के इन्हों एक वहां सुंदर शक्तियाँ ऐनी सामग्री आदर आम में था ते जो पुते उब उब मामा खबर दावत मून दी पुण्यति देना कर मून देने आन बेगाई ती कर गन है बनास के नाम मामा उबर වෙලාවගන් උනාසගේ පාමුලට යන්න කොළඹ පදවියේ සති 3ක් මේ අගෝස්තු වෙනකම පූජා සියල්ල කැන්සල් කරා ඔන්ලයින් ඒ වගේම වෙන මාධ්‍ය වලින් පූජාව දෙන්න කියලා රදගෘතුමා අග්‍රරදගෘතුමා අපගෙන් ඉල්ලා සිටියා එනිසා නමුත් ඔබට ඔබට දේවස්ථානට ඇවිල්ලා යාඥා කරන්න හැකියාව තිබෙනවා පුත ඔබගේ කඳු මුතුණක් බදටි යාඥාවක සම්බන්ධ වෙන්නට ඕනේ සමහරවිට ඔබ ආසාදිත ඇති ඔබට බ්‍රීතින් ප්‍රශ්න ඇති ඔබ පොසිටිව් වෙලා ඇති ඔක්සිජන් ලෙවල් එක වැටෙනවා ඇති හැම තැනකදීම මගේ ප්‍රේමාන්තනි මුලින්ම අල්ලගන්න ස්වාමීන් වහන්සේගේ අත පැනික් වෙලා ස්පිරිතාලේ යන්න නෑ ඊට පස්සේ වෙනම ලෙඩ ඒක දරුවෙක්ට ඒ කියන්නේ මේ වෙලාවේ ડિප්‍රෙෂන් වලින් ප්‍රශ්න වෙනවා ඒ කියන්නේ ස්පිරිතාලේ නෑ කියද්දි කොරෝනා නෙමෙයි මේ තේරෙනවද කියන එක ස්පිරිතාලේ නෑ කියද්දි වෙනම ගැස්ට්‍රයිටිස් මෙනින්ජයිටිස් වගේ දේවල් හැදෙන එක නේ ඒක න ඔළුව කඩාගෙන හිතනවා මගේ ප්‍රමාන්තේනේ උන්වහන්සේත් එක්ක යන්න ඔබ තට්ට තනි වෙච්ච තැනක ඇති පට්ට පාළුවක ඇති කාටද දෙන්න බෑ බෝ බලන්න කවුරුත් නෑ මේ වෙලාවේ සමහර වෙලාවට ඔබ තනි කාමරයක ඇති හැබැයි උන්වහන්සේ කියනවා මොසෙස් එක්ක හිටියා වගේ මම ඔබත් එක්ක ඉන්නවා මගේ ආදර ප්‍රමාන්තේනේ ස්වාමින් වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා මාව පොසිටිව් කරලා IDH එකේ මාව තියපු එකට
අද මට ඒක තේරෙනවා උදාසෙ මට මිෂන් එකක් දෙන්නේ මට ඒක තේරෙනවා මට ඒක දැනෙනවා හුස්ම හිර වෙනවා කියන එක දැනෙනවා ඒ කැස්ස මෙහෙම ගලවගෙන පෙනහැල්ල අතට එනවා වගේ දැනෙනවා ඒක මම දන්නවා මොකක්ද කියන එක ඒ වේදනාව මම දන්නවා ඒක චුට්ට චුට්ට හරි උනාසෙ මට ඒක දුන්නා නායකෙක් වෙන්න ඔබව වේදනාව කරන් යන්නේ ස්වාමින් වහන්සේ ඒ වේදනාව හරහා ස්වාමින් වහන්සේ සරණ වරණ විදි ආйти කරගෙන තවත් කෙනෙක්ට සරණ වෙන්න අපි තනි මිනිස්සු නෙමෙයි අපි පවුලක් අපි එක්කෙනෙක්ට සම්බන්ධයි ඒක මගේ ප්‍රේමවන්තයනි මේ සම්බන්ධක ඔබ මේ ලෝකෙට ආවේ ඒ සම්බන්ධකම තුල ආදරය කරන්න අනිත් එක්කෙනාට ශක්තියක් වෙන්න අද සුවිශේෂ අපි දකිනවා උනාසෙක් එක රජ කෙනෙක් ඉන්නවා ගණන් ඉලව් බලන්න තීරණය කරනවා මගේ ප්‍රේමවන්තරි ගණන් ඉලව් බලන්න තීරණය කරලා කෝටි 2ක් ඒක සංඛ්‍යාව වැරදි තැලෙන්තු 2000ක් තැලෙන්තුවක් කියලා කියන්නේ බරමණින තනක් රිදී තැලෙන්තුවක් රත්තරන් තැලෙන්තුවක් ඒ කියන්නේ කෝටි 2000ට වඩා දැන් කෝටිය දැන් ඇවිල්ලා රුපියල් කෝටියක් කියන්නේ නැතිං මොකද ඩොලර එක යගියත් එක විනාශ වෙලා තියෙන රුපියල් රුපියල් කෝටි මොනවද කරන්න පුළුවන් එහෙම බලද්දි නැද්ද තැලෙන්තු 2000ක් ජීවිතේට මේ ජීවිතේට ගියවලා ඉවර කරන්න බැරි ප්‍රමාණයක් අය ප්‍රමාණයනි මේක තමයි ඇත්ත ඔබත් මමත් අසික්කිත පෞකාරයෝ ඒ පෞකාරකම තීරණය වෙන්නේ හිරගෙදර ඉන්න අරේ ඉන්න අයත් එක්ක නෙමෙයි ස්වාමිනාසේ ඔබට මට දීපු දේත් එක්ක ඔබ කොච්චර ණය ගැතිද ඔබ කොච්චර ස්වාමිනාසේ ණය ගැතිද එනිසා අල්ලපු ගෙදර ඇසලින් පිටිපස්සේ ගෙදර ජොසෙපින් උඩ ඉන්න දෙනෝ කාමිනේ දිහා බලන්න එපා ඔබ ස්වාමින් වහන්සේ ඉස්සරහා ඔබට ලැබිච්ච දේ ඔබ කොච්චර ණය ගැතිද ඒක මේ මනුස්සයන් ණයයි ණය ගෙවා ගන්න බැරි තරමට ඔබට දුන්නු මට දුන්නු අස් වලින් අත් වලින් උනාසගේ ජීවිතයෙන් හුස්මෙන් මම මොනවද කරේ මගේ ප්‍රේමාන්තේනි යකහ අමුතු සතෙක් මේ වගේ අසරණ වෙච්ච වෙලාවක කී දෙනෙක් මට කියනවා ෆාදර් ඔන්ලයින් මට කන්ෆෙෂන් කරන්න බැරිද ෆාදර් ෆෝන් එකේ කන්ෆෙෂන් එක මම පොසිටිව් මට අමාරුයි මට හැබැයි මම කරපු පව් මතක් වෙනවා මට කොමිසම් කරන්න යකාගේ හැටි එහෙමයි කොමිසම් කරන්න පුළුවන් වෙලාවේ තේරෙන සත්ත පහකට ගලන් ගන්න බැරි වෙලාවේ ඌ ඇවිල්ලා පව් ඔක්කොම මතක් කරලා ජේසු ඈතයි කියලා නන්නත්තර කරනවා මට කොමිසම් කරන්න ඔබ දෙපොණ අයිතියක් නැහැ අපිට. නමුත් ජේසුගේ ආදරය අඩු වෙන්නේ නැහැ මගේ ප්‍රේමවන්තයනි. පොරොන්දු වෙන්න උනාසෙට. ඔය දැන් ඔබට දැනෙන පව් ටික ලියලා තියාගන්න. මොකද හොඳ වෙද්දී ඒක අමතක වෙනවනේ. එද අපේ විදිය. ඒ කියන්නේ පොරොන්දු දේශයට ගියාම ආයි අර ඔක්කොම අමතකයි. ආයි ගල්පිලිම ඉටි රූප ලොකු කරගන්න. ඔය ටික ලියලා තියාගන්න. අවස්ථාව හම්බ වෙච්ච ගමන් පපුච්චාන්නට යන්න. හැබැයි මේ වෙලාවේ ජේසුට කියන්න ස්වාමිනේ වාසේ මාත් එක්ක ඉන්න ඒක වැදගත්. උනාසේ ඔබගේ පෞද්ගලික බලවලට පයින් ගහන උනාස කෙනෙක් නෙමෙයි. එනිසා යකා මේ වෙලාවේ ඔබගේ පව් මතක් කර කර ගිල්ට් එකක ඔබ දෙවිය ඔබ ගාව නැහැ. හුස්මත් නැහැ. ඔබව නන්නත්තර කරයි පරිස්සම් වෙන්න. ඔබ මනස්ථාප වෙලා ඔබ හිතන්න අපි කෙනෙක් මනස්ථාප වෙලා අපේ පාපෝච්චාරණය කරන්න අවශ්‍යයි. මට බැරි වෙනවා. මම මැරෙනවා කියලා. ඒ කැක්කුමත් එක්ක ස්වාමිනාසි සමාව දෙන ස්වභාවික ගැන්වීමයි මගේ ප්‍රේමාන්තයනි ඒ චේතනාව උනාසට වැදගත් ඒ නිසා මේ වෙලාවේ ස්වාමිනාසි ඔබත් එක්ක කියන එක ඒතර මෙතෙන්ට ඔබව ස්වාමිනාසි අරගෙන ආවේ කාර්යයක් එක්ක උනාසෙ ඔබ වේදනාව අරගෙන යන කාර්යයක් එක්ක ඒතර මතක තියාගන්න මම ඒ තරමටම ණය ගැති උන්වහන්සේට ඒ සේවකයා ස්වාමීන් වහන්සේ ඉදිරියේ දන ගහලා ඒ රජ ඉදිරියේ දන ගහලා කියනවා ස්වාමිනී මම ගෙවන්නම් කොහෙ ගෙවන්නද ගෙවන්න බෑ රජ කියනවා දරුවන්ව බිරිඳව අල්ලලා හිරේ දාන වහල්ලුන්ට අරගෙන යන්න දන ගහලා කියන සමාව වෙන සමාව දෙනවා ඒ රජ හිතා ගන්න බැරි සමාවක් එයා සමාව විඳගෙන මගේ ප්‍රේමන්තිනේ එයා යනවා එයා සමාව විඳගෙන යනවා මහා සුන්දරත්වයකින් ඔබට දැනෙන ලස්සනම දේ මනසගේ කරුණා මර්සි ජේසු මනස මට ආදරෙයි ඔබ සමාව ලැබපු කෙනෙක් කියලා ඔබ ජීවිතේ විඳිනවද අද වචනය සුවිශේෂය ආරම්භ වෙන්නේ කොහමද
අද සුවිශේෂය ආරම්භ වෙන්නේ පේදුරුතුමා ඇවිල්ලා අහන ප්‍රශ්නේ 21 වෙනි වගන්තිය මතෙව් 19 18 21 කියවගෙන යන පුතේ එකල පේදුරු උන්වහන්සේ වෙතට ආවොත් ස්වාමිනී මට විරෝධව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතුද සත්වාරයක් දක්වා දැයි උන්වහන්සේගෙන් ඇසීය මගේ ප්‍රේමවන්තයනි පේදුරු මේ ප්‍රශ්නේ අහන්නේ නැත්තේ දැන් පේදුරු දැන් ඇත්තටම රග්බි කෙනෙක් සාමාන්‍යයෙන් කියන්නේ තුම්පාරක් සමාව දෙන්න ඕනේ කියලා ඒ කාලේ කියන්නේ මේ මෙහෙමයි තියෙන තුම්පාරක් සමාව දෙන්න ඕනේ පේදුරුතුමා දැන් හැමතිස්සෙම බැනුම් ගන්නවනේ සාතන් අහකට යන්නත් කියලා කිව්වනේ දැන් උඹ නිසා දැන් මේ දැන් පේදුරුතුමා කල්පනා කරනවා තුම්පාරක් සමාව දෙන්න කියලා රග්බිලා කියනවා තුම්පාරක් සමාව දෙන්න කියලා මම ඒක 3 දෙකෙන් වැඩි කරලා 6යි එකක් එකතු කරලා 7යි ඇවිල්ලා පේදුරුතුමා අතින් දාලා කියන්නේ මේක කොහෙම ගණන්වීමක නෑ මේ 7 වරක් කියන එක 7 වරක් සමාව දෙන්න ස්වාමිනේ කියද්දි ජේසු පේදුරුතුමා හිතන්නේ නැති ජේසු කරේ ආදාන වෙල් ඩන් පේදුරු අන්න පුතා අන්න දැන් තමයි තැනට ඇවිල්ලා තියෙන්නේ කියලා කියන අඩු ගානේ එහෙම හරි ඇප්‍රීෂিয়েට් කරන්නම් කියලා හිතන්නේ නැති නේද ජේසු කියනවා 7 70 වරක් කියලා මදල මේක පේදුරු තේරණ එකක් නැහැ කවද වෙනකන්ද එක දවසක් වෙනකන් පේදුරු බලන්නේ මේ 7 70 සමාව දෙන්න අන්නේ මේ මොන මොන කාරේ හැම කොහොමද මේ 7 70 මේ දැන් 7 70 සමාද ඒක නේ සමහර තැන් වල රණ්ඩු වෙන්නේ අර කන කපන්නේ නැත්ද ඒ අර ආවේගය හැබැයි එක දවසක් එන්නා පේදුරුතුමා ජේසුව තුම් පාරක් දන්නේ නැහැ කියප මොහොත ඊට පස්සේ ජේසු හැරිලා පේදුරුතුමා දිහා බලනවා බලුවන් පස්සේ පේදුරු කෑග ගහනවා හඬගා හැඬුසේක වචන කියන්නේ එමය ඒ දවසේදී පේදුරුතුමා දැනගන්නවා කෝටි ගානක සමාව පේදුරුතුමා විඳ ගන්නවා එදා තමයි ආදරේ දැනෙන්නේ ඔබගේ ආදර ප්‍රේමන්තින ඔබගේ ජීවිතේ ඔබට මේ දවස දැනෙන්න ඕනේ හැම මොහොතකම දැනෙන්න ඕනේ මට උන්වහන්සේගේ කරුණාව නැත්තම් උන්වහන්සේගේ ආදරේ නැත්තම් මම මොකෙද්ද යාඥාවතුන් මම බිමට බහින්නට ඕනේ අර පරිසිවරයා උත්තච්ච වෙච්ච පරිසිවරයා මම මේම කරා දායන් කුරසිනා මම මේම කරනවා පෝස් කරනවා නෙමෙයි අය කැමියාගේ යාඥාව ඉහෙලට යන්නේ ඔබ යාඥාව ඉඳගත්ti මම කරපු දේ වැරදි කියලා දැනෙන්න ඕනේ මගේ පුරාචේරුව නෙමෙයි යාඥාවේ කැඹුර මගේ හදවත බිඳෙන්න ඕනේ හැබැයි එතන ඔබ ඉන්නේ ආදරෙන් පිරීලා ඒ සේවකයා එළියට එද්දි මගේ ප්‍රේමවන්තනි ඒ සේවකයා එළියට එද්දි දකින්නවා රුපියල් 200ක් ණය කෙනෙක් බෙල්ලෙන් අල්ලලා හිර කළ දානවා ඒ කියන්නේ ආ ඇත්තටම ජීවිතේ විඳපු කෙනෙක් නෙමෙයි ස්වාමින් වහන්සේ ස්වාමියාගේ ආදරය ස්වාමිනාද ස්වාමියාගේ සමාව අවස්ථාවාදීව පාවිච්චි කරා ඒ වෙලාවට ෂේප් වෙන්නට කකර ගොඩාක් වෙලාවට අපි කොමිසම් කරන්නේ ඒ වෙලාවට ෂේප් වෙන්න ආත්ම තෘප්තියක් උදෙසා කොහොමරි කොමිසම් කරයින් පස්සේ හරි සන්තෝසයි කොහොමරි කොමිසම් කරනවා කොමිසම් කරලා වැඩක් නැහැ ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ ඔබ සමාව දෙන්නේ නැත්තම් ඔබට සමාව ලැබෙන්නේ නැහැ ඔබ කොමිසම් දන්න ගහගෙන ගියලා කරත් ඔබට සමාව ලැබෙන්නේ නැහැ ඔබගේ ජීවිතේ එක්කෙනෙක් හරි නම් ඔබට සමාව දෙන්න බෑ ඔබට සමාව ලැබෙන්නේ නැහැ ඒකෙන් කියන්නේ මොකද්ද එහෙනම් ඉතින් සමාව ලැබෙන්නේ නැත්තම නේද අපට අමාරුයි ඒක අරගෙන යන යාඥාවට තන ගහලා කියන්නේ ස්වාමීනි මෙයා මට කරපු දෙයට මට සමාව දෙන්න බෑනේ දෙන්න එහෙම නෙමෙයි ස්වාමීනි කරපු දෙය වැරදි හැබැයි මට සමාව දෙන්න බැරි මේකම ඊට වඩා වැරදි මේක පිළිගන්න පිළි අරගෙන ස්වාමිනාසිට කියන්නේ ස්වාමීනි මට උදව් වෙන්න මට සමාව දෙන්න දකින්න big picture එක දකින්න ඒ වෙලාවේ ඔබට මෙයා කරපු දේ විතරයි යකා පෙන්වන්නේ tunnel vision එහා පැත්තේ tunnel එකේ බිංග එහා පැත්තේ කොන විතරයි අර මහා යහයක් තියනවා වැහිච්ච ඔබට ඔබගේ ජීවිතේම නැති වෙනවා නැසිකන ඔබ පඳුර පුදද්දි කෙනෙක් ඔබත් එක්ක අමනාප නම් එයාත් එක්ක විසඳගෙන එන්න පඳුර පුදන්න ඉස්සල්ලා නැසිකන ඔබ යාඥා කරද්දි ඔබ ලිහිල්ලන දේ ලැබුණා කියලා ස්තුති කරන්න හැබැයි එක්කෙනෙක් හරි ඔබට ඔබ අමනාප නම් ඔබගේ යාඥාව අහන්නේ නැහැ ඔබ සමාව දෙන්නට ඔබ රෝගෙ සුව වෙන්නේ නැහැ මොන යායක්ද ඔබට නැති වෙන්නේ මගේ ප්‍රේමන්තනේ අපිට වැඩක් නැහැ අපිට වැඩනේ 7 පාරක්ද 7 70 පාරක්ද කියනක ඔබට තියෙන සමාව දෙන්න ඔබ හැම කොමිසමකම කියන හැම වාරක් ඔබට සමාව ලැබෙනවනේ
ඇයි ස්වාමීන් වහන්සේ කියනවාද යන යන්න මෙතන දෙන්නේ නැහැ කියලා මගේ ජීවිතේ එහෙම කියලා තියෙනවා දවස ගානේ කොමිසම් කරන්න පටන් අරගෙන ජේසුව දැනගත්ත මුල් කාලේ අවුරුදු ග්‍රේඩ් මම හිතන්නේ 9 10 වල ජේසුව දැනගෙන දැන් දවස ගානේ කොමිසම් කරගෙන යද්දි එකපාර කෙනෙක් බැන්නනේ මට හැමදාම කොමිසම් කරද්දී යන යන්න කියලා බැන්නම්ම මම මොකද කරේ බයිසිකලේ අරගෙන ඒ කාලේ කලුසර හිටියේ බයිසිකලේ අරගෙන වාද්දුවට යනවා ඊට පස්සේ තේරුණාද කලමුල්ලට යනවා කටුකුරුන්දට යනවා කලුතරට යනවා එහෙම මාරු වෙවි ගිහිල්ලා අතන දවස් 3කට 4කට පස්සේ එතනට එනවා මගේ ප්‍රමාන්තේනි උන්වහන්සේම කියන්නේ උන්වහන්සේම කියන්නේ ඔබ කී පාරද්ද සමාව අවංකව ඉල්ලන් ඒ තරමට සමාව දෙනවා කොඩිම්ම කියනවා නම් පව් කරන්න ඉස්සලා උන්වහන්සේ කියනවා ලූක් 22 31 බලන්න උන්වහන්සේ කියනවා සීමොන් සීමොන් තිරිඟු පුලන්නක් මෙන් පුලන්නට සාතන් අවසරගෙන ඇත හැබැයි ඔබගේ ශ්‍රද්ධාව නොබිඳින පිණිස මම ඔබට යාඥා කරනවා සීමොන්ට කියනවා සීමොන් ඔබ මාව පාවා දෙනවා දන්නේ නැහැ කියලා කුකුල හඳලන ඉස්සලා තුන්දලා දන්න එහෙම අයගේ තමයි උනාසේ කකුල් හේදුවේ මගේ ප්‍රමාන්තේනේ දැන් උනාසේ දන්නේ නැද්ද දන්නේ නැද්ද හෙට ඔබගේ ජීවිතේ කරන්න යන දේ දැන් ඔබ හෙට කරන්න යන පාපේ උනාසේ දන්නේ නැද්ද දැන් හෙට ඒක අපිටනේ බැරි හෙට අපිට පුළුවන් නම් හෙට දවසේ කරන්න යන පාපේ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා අනිත් එක්කෙනාගේ බලන්න අතන අද පොඩු පුළුවන් එයාගේ ඔළුව අත ගන්න හෙට මෙහෙම කරනවා කියලා දැනගන්න එහෙම දැනගෙන තමයි උනාසේ කකුල් දෙක හේදුවේ ඒ කකුල් වලින්ම දාලා යනවා කියලා දැනගෙන ඒ ආදරේ මහ පුදුම ආදරයක් හැබැයි මගේ ප්‍රමාන්තේනේ ඒ ආදරේ වැඩක් නැහැ ඒ ආදරේ උන්වහන්සේ අපට කරන්නේ ඒ ආදරෙන් ආදරේ කරන්න අඩුපාඩු ගඳ ගහන බැටළු අවතුරුළු කරගන්න හැබැයි ඒක කරන්න අපට බලය ඕනේ ඔය කියන තරම් ලේසි නැහැ ඒ බලය ලබන්නේ ආඥාවේ ජොෂුවා ජොෂුවා අල්ලුයම්ම ස්වාමීන් වහන්සේ දෙනු බලය ඒ ජනතාව එතර කරන්නට ජොෂුවාට කියනවා ඔබ මේ කිවිසුම් කරඬුව අරගෙන ජොර්දාන් ගඟට යන්න ඒ ගඟේ පූජකයන්ගේ පාද ඒ කිවිසුම් කරඬුවේ ජොර්දාන් නදියේ ගෑවෙනකොට ඒ වතුර නතර වෙනවා දෙපැත්තෙන් නතර වෙනවා ඊශ්‍රායල් ජනතාවට පොරොන්දු දේශයට යන්න පකිපමන්තේනි ඒ මැද්දිහත්කම ස්වාමීන් වහන්සේ උන් වහන්සේක කරනවා විශ්වාස කරන්න ඔබව බතෝර ගන්නවා ඒ පියවර ගන්න ආදරයෙන් තව කෙනෙක්ව එතර වෙන්න ඔබගේ පියවර ආදරෙන් තව කෙනෙකු ජීවිතය පුරන්දුවට අරගෙන යන්න ඔබගේ පියවර ඒකට එයාගේ ගඳ ඌලන්න ඕනේ මිනිස්සුගේ අඩුපාඩු දරන්න ඕනේ විසි කරලා බෑ රිදෙනක රිදෙනවා ඒ රිදෙන තන යකාව වවුස්සනවා පැස්සවනවා තුවාල කරනවා යකා එකේ අසාධාරණකම පෙන්නනවා සමාව දෙන්න බැරි කරනවා ඔබගේ සම්බන්ධකම කැඩෙනවා ඒ මිනිස්සයා අර හිර ගෙදර රුපියල් 200 දාපු මිනිස්සයාව හිරේ දාපු ගමම්ම ඒක දැනගන්නවා රජතුමා රජතුමා අරගෙන ඇවිල්ලා මොනවද කරන්නේ අර ණය මුල සිට ගෙවන්න කියලා එයාව හිරේ දානවා ඒක මොකක්ද කියන්නේ සම්බන්ධකම නැති වෙනවා මගේ ප්‍රමාන්තනේ ඔබ සමාව දෙන්න බැරි තැනක් තියෙනවා නම් එතන යකා අවුස්සනවා ඔබව අද ඔබ හිර වෙලා නම් ඉන්නේ බය වෙලා නම් ඉන්නේ මුලින්ම කෝල් එක අරගෙන සෝරි කියලා කියන්න සමාව දෙන්න ඉට්ස් ඕකේ කමක් නැහැ ඔක්කොටම ඉස්සෙල්ලා හුස්ම හිර වෙන්න ගත්තොත් ඔබට ඒක කියන්න බෑ ඔක්සිජන් එක හයි කරත් ඔබට ඒක කියන්න බෑ ඒක දැන් කියන්න එතකන් ඉන්න ඕනේ නැහැ ඇම්බියුලන්ස් එකේ යද්දි මතක් කරගන්න බෑ මම ඇම්බියුලන්ස් එකේ ගිය නිසා මම දන්නේ මුල් වතාවම ඒක අත්දැක්කා අත්දැක්ක නිසායි කියන්නේ මට ඒව දැම්මේ නැහැ එහෙම ලොකු අවුලක් නැහැ බය වෙන්න එපා තේරුණාද කියන අනුකම්පාවක් අවශ්‍ය නැහැ තේරුණාද කියන එක එහෙම ඒ නිසා එතකන් ඉන්න එපා ජේසුගේ සම්බන්ධ ඒක ඇවිල්ලා මොකටවත් නෙමෙයි ඒක ඔබ කරපු ගමම ඔබ නිදහස් ජොෂුවාගේ ආත්මානුභාවය ස්වාමිනාසේ මාත් එක්ක ඉන්නවා කියන තැන ඔබ දැනෙනවා මැරෙන්න උනත් පුළුවන් ඒ සෙන්සලප්පෙන් ඒ අධිකාරී බලෙන් එකම ලස්සන තැනක් එනිසා මේ බැඳීමට යමු මේ සුන්දරත්වයට යමු මේ අත්දැකීමට යමු මගේ ප්‍රේමවන්තයනි ජේසු මට මහා ආදරයෙන් සමාව දෙලා ඉවරයි ඒ සමාව අයිති කරගමු උන්වහන්සේ මට සමාව දීපු කෙනෙක් මේ මම හේවා තන්ත්‍රිකේ කලණීචාර පීරිස්කෙන පුත්කලයා අතිශයෙන් සමාව විඳ කෙනෙක් ඒක දවස් සතිය ගානේ විඳින කෙනෙක් හැම යාඥාවකම විඳින කෙනෙක් එහෙමයි කියලා හැමෝටම සමාව දෙන්න බෑ කේන්තියන රිද්දන හැබැයි මතක් වෙච්ච ගමන් මායි සෝරි කියලා කියනවා එම නැතු මට නිදහසක් නැහැ එනිසා ආරාධනා කරනවා සැහැල්ලු වෙමු නිදහස් වෙමු ජේසුගේ සමාව විඳගමු
जशुआ वगे तवके ने क्वेतर करन तवके ने के दुर्वल कम दरागमु याला वही बेल्ला ही बिरकरला हीरा करला यार दुख देने नेतुव निताहस करमु ये निताहस करने तैना स्वामी ने से महालासन गामन कट ओब बब अर्गे ना याना बाबा आयतिकर गामु स्वामी वहाँ से टा सूती करमु में मोहते मग्यादर प्रेमांतेरी।